මුලින්ම මෝල්ටෝස් මෝල්ටෝස් කියන්නේ මොනවද ග්ලූකෝස් ග්ලූකෝස් දෙන ඩයිසැකරයිඩ් යන්නේ මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩ් හරි ඊට පස්සේ මෝල්ටෝස් තව දුරටත් බිඳහිලීමට ලක් වෙනවා රයිට් එතන පුතාලා මේකෙදී අපි කරන්නේ පිෂ්ඨය අපි ඉස්සර පිෂ්ඨ ද්‍රාවණයක් හදා ගන්න ඕන නේ පිෂ්ඨ ද්‍රාවණයක් අපි හදා ගන්න ඕන ඒක නම් දන්නවනේ කොහොමද හදා ගන්න කියලා නේද පිෂ්ඨ ද්‍රාවණයක් අපිට හදා ගන්න පුළුවන් ටෙස්ට් ටියුබ් එකට පිටි පාම් පිටි කියලා කියන්නේ පිටි කියන්නේ පිෂ්ඨය රයිට් එමෙ නැත්තම් බත් ටිකක් අරගෙන පොඩි කරනවා නේ බත් ඇට ටිකක් අරගෙන පොඩි කරගෙන අපි පිෂ්ඨ ද්‍රාවණයක් හදා ගන්නවා හරි ඊට පස්සේ අපි ඇමයිලේස් එන්සයිමයක් ගන්න ඕන මේ සඳහා ඇමයිලේස් එන්සයිමේ ගන්නේ කොහොමද දැන් මේවා හැදෙන්නේ ජීවීන්ගේ දෙහෙ තුල තමයි හැදෙන්නේ එන්සයිම හරි එන්සයිම හැදෙන්නේ ජීවීන්ගේ දෙහෙ තුල අපි කටෙත් තියෙනවා ඇමයිලේස් එන්සයිමේ දැන් මේ ටෙස්ට් ටියුබ් එකට කෙල ගන්න බෑ නේ කට්ටිය අපිරිය බෑ නේ ඈ නේද නැත්නම් කෙල ටිකක් දාගෙන තමයි හරි ඉතින් කටේ ඇමයිලේස් තමයි තියෙන්නේ කෙලවල තියෙන්නේ කේටේ කේටේ ඇමයිලේස් එන්සයිමේ තියෙනවා අපි ඉතින් ඒ වැඩේ කරන්නේ නැහැ අපි කරන මෙහෙම දෙයක් ඔය පෙරෝහණය වන කියන්නේ පැලවෙන මුම් බීජ තියෙන්නේ පැලවෙන මුම් බීජ පැලවෙන මුම් බීජ වල තියෙනවා ඇමයිලේස් එන්සයිමේ හරි එකල කියන්නේ දැන් එයා දැන් බීජය ගත්තොත් එහෙම බීජය තුල ආහාර තැන්පත් වෙලා තියෙන පිෂ්ඨයේ විදියට හරි ඇයි මේ ආහාර පිෂ්ඨයේ විදියට තැන්පත් වෙලා තියෙන්නේ එයාට යම් කිසි කාලෙකදී ඒක ප්‍රයෝජනට ගන්න තැන්පත් වෙලා තියෙන්නේ ඒ බීජය පෙරෝණී වීමට අවශ්‍ය පෝෂණය ලබා දීමට තමයි මේ පිෂ්ඨය ඒ බීජය තුල තැන්පත් වෙලා තියෙන පුතාලා නිකන් නෙවෙයි හරි ඒ බීජය පැලවෙන්න අවශ්‍ය ශක්තිය සහ පෝෂණය ලබා දීමට තමයි පිෂ්ඨය ඒ බීජය තැන්පත් වෙලා තියෙන්නේ හරි එතකොට දැන් මෙයා පැලවෙනකොට අර පිෂ්ඨේ බිඳෙලීමට ලක් වෙනවා පිෂ්ඨේ බිඳෙලීම ලක් වෙන මොනමකින්ද ඒ තුල හැදෙන ඇමයිලේස් එන්සයිමෙන් හරි එතකොට පැල වේගෙන එන පැල වේ අතරමැදි අවස්ථාවනේ පැල වෙලාමත් නැහැ පැල වේගෙන එන බීජවල මේ ඇමයිලේස් එන්සයිමේ පවතිනවා හරි එතන අපි මොකද කරන්නේ මේ එන්සයිමය ගන්න නම් අපිට පුළුවන් පෙරෝහණය වන මතක වචනේ මතක තියාගන්න පෙරෝහණය වන රයිට් නැත්නම් පැල වෙන නේ පෙරෝහණය වන මුම් බීජ ටිකක් අරගෙන කෝවක දාලා කොටා ගන්න ඕන රයිට් කෝවක දාලා කොටාගෙන ඒ එතකොට වතුරක් දාලා කොටන්නේ රයිට් එතකොට දැන් ඒකේ ඇමයිලේස් එන්සයිමේ තියෙනවා මේක ඊට පස්සේ අපි පෙරා ගන්නවා රෙදි කෑල්ලකින් රෙදි කෑල්ලකින් පෙරාගෙන ඊට පස්සේ මේක අපි ටෙස්ට් ටියුබ් එකට ගන්නවා අන්නේ දැන් ඒ තුල තියෙන ඇමයිලේස් එන්සයිමේ ඊට පස්සේ දැන් අපි කරන්නේ අපි කරන්නේ මෙහෙම දෙයක් කරනවා අපි ගන්නවා පිඟන් ගඩොලක් සුදු පාට පිඟන් ගඩොලක් ගන්නවා හරි සුදු පාට පිඟන් ගඩොලක් අරගෙන අපිට මේක ඕනම් ක්‍රම දෙකකට කරන්න පුළුවන් එකක් තමයි මේ පිඟන් ගඩොල මතට අපි දානවා අයඩින් රාවණ අයඩින් රාවණින් බිඳුව බැගින් මේ පිඟන් ගඩොල මතට මෙහෙම දාගෙන යනවා වටේට රයිට් අයඩින් රාවණි බිඳුව මගින් මේ පිඟන් ගඩොල මත මෙහෙම තියාගෙන යනවා මේ එතකොට මේ හැම අයඩින් රාවණියම මොන පාටද රතු දුඹුරු පාටයි නේ අයඩින් රාවණල පාට මොකද්ද රතු දුඹුරු පාටයි රතු දුඹුරු පාටද අයඩින් රාවණිය හරි පිෂ්ඨයේ තියෙනකොට මොකද වෙන්නේ පිෂ්ඨයේ තියෙනකොට මෙයා තද නිල් පැහැට හැරෙනවා පිෂ්ඨයේ තියෙන තද නිල් පැහැට හැරෙනවා රයිට් එතකොට අපි දැන් මේ පිටි ද්‍රාවණයට ඇමයිලේස් එන්සයිමේ දානවා හරි පිටි ද්‍රාවණයට ඇමයිලේස් එන්සයිමේ දානවා දැන් දාපු ගමම්ම රයිට් දාපු ගමම්ම අපි මේකෙන් බිඳුවක් කරන් තියන මේ කුඩි හරි ප්‍රතික්‍රියාව දැන් මේ දෙන්න ප්‍රතික්‍රියා කරන්නත් දැන් මේ ප්‍රතික්‍රියා කරන වෙලාවක් යනවනේ හරිද ඇමයිලේස් එන්සයිමේ දාපු ගාම එකකින් බිඳුවක් අරගෙන මේ කුඩින් තියෙනවා එතකොට මේ තුල තාමත් තියෙන පිෂ්ඨය ඇමයිලේස් එක තාම ප්‍රතික්‍රියා කරලා නැහැ හරි ප්‍රතික්‍රියා කරන වෙලාවක් යනවා එතකොට තාමත් තියෙන මේ තුල පිෂ්ඨය තියෙන්නේ එතකොට මේකෙන් බිඳුවක් මේක තුල දාපු ගාම මෙයා
තද නිල් පහටට එනවානේ තද නිල් පහටට හැරෙනවා එතකොට අපි මේක දාන්නේ පුතාලා විනාඩි දෙකෙන් දෙකට දාන්න විනාඩි දෙකෙන් දෙකට 10 පාරක් විතර දානවා රයිට් පළවෙනි විනාඩි දෙකේ දාලා බලනවා පළවෙනි විනාඩි දෙකේ දැම්මම මේක මේක තද නිල් පහට හැරෙනවා රයිට් පළවෙනි විනාඩි දෙකේ තද නිල් පහට හැරෙනවා ඒ මොකද MLS දැම්මට තාම ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා නැහැ තාමත් තියෙන පිෂ්ඨය රයිට් ඊට පස්සේ තව විනාඩි දෙකකට පස්සෙත් ඒකෙන් බිඳුවක් කරන් දානවා මේකට රයිට් දැම්මම දැන් මේකේ පාට බෝඩ් එක දැන් අඩු වෙලා තියෙනවා රයිට් ලා නිල් පහට පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා හරිද තව විනාඩි දෙකකට පස්සේ දානවා දැන් මොකද වෙන්නේ මේකේ එන්න එන්න තද නිල් පැහැය අඩු වෙනවා රයිට් එන්න එන්න තද නිල් පැහැය අඩු වෙලා අර අයඩින් වල වර්ණය ඉස්මතු වෙනවා ඇයි මොකද ඒ දැන් පිෂ්ඨයේ බිඳ හෙලීමට දැන් පටන් ගන්නයි තියෙන්නේ දැන් හරි පිෂ්ඨය බිඳ හෙලුනම පිෂ්ඨේ නැහැනේ එතකොට මේකට ආන්සර් කරන්නේ පිෂ්ඨේ විතරයි හරි ඇමයිලේස් ඇමයිලේස් එන්සයිම් මගින් පිෂ්ඨේ මෝල්ටෝස් බවට පත් වෙනවා දැන් මේ තුල පිෂ්ඨය එන්න එන්න අඩු වෙනවා මෝල්ටෝස් එන්න එන්න වැඩි වෙනවා ටෙස්ට් ටියුබ් එක ඇතුළේ හරි එතකොට මොකද වෙන්නේ දැන් අපි ඊළඟ විනාඩි දෙකක් දැම්මම ආන්සර් කරන්නේ නැහැ රයිට් ඒකල කියන්නේ රතු දුඹුරු පැහැ එහෙම්මම තියෙනවා ඒක ওই විදිහෙම වෙනවා රයිට් මේ හරියට වගේ යනකොට මේකේ පැහැ 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 එන්නෙන් අඩු වෙගෙන ගිහිල්ලා අන්තිම හරිය වෙනකොට අයිඩින් වල වර්ණ එහෙම්මම රඳාපවතිනවා හරිද ඔන්න මයිලේස් වල ක්‍රියාව අපිට බලා ගන්න පුළුවන් අවස්ථාවක් රයිට් එතකොට මෙතෙන්දි මොකද්ද වෙන්නේ ඇත්තටම ක්‍රියාවලිය පිෂ්ඨය ඇමයිලේස් එන්සයිමේ හරහා ඇමයිලේස් එන්සයිමේ මගින් මෝල්ටෝස් බවට පත් වෙනවා මෝල්ටෝස් බවට පත් වෙනවා හරි මෝල්ටෝස් කියලා කියන්නේ ග්ලූකෝස් අණු දෙකක් නේ මෝල්ටෝස් වල සූත්‍රය ගත්තොත් එහෙම C12යි C12යි H22යි O11යි ඔන්න මෝල්ටෝස් වල සූත්‍රය නේ රයිට් එතකොට මෙතෙන් තව ජල අණුවක් හැදෙනවා හරිද මෙතෙන්ද එක ජල අණුවක් පිට වෙන මේ ක්‍රියාවලියේදී හරි එක ජල අණුවක් පිට වෙනවා මෝල්ටෝස් ඊට පස්සේ මෝල්ටෝස් මෝල්ටේස් කියන එන්සයිමේ මගින් මෝල්ටෝස් මෝල්ටේස් කියන එන්සයිමේ මගින් බිඳ හෙලනවා ග්ලූකෝස් බවට හරි දැන් මෙතන තියෙන ඇමයිලේස් තියෙන්නේ හරි මෝල්ටේස් තිබ්බනම් මෙයා ග්ලූකෝස් බවට බිඳෙන අපිට මෙතනින් ඇති මේක මේ පරීක්ෂාවට ඇමයිලේස් එන්සයිමේ ප්‍රතික්‍රියාව පෙන්වන්න මේ ටික හොඳටම ඇති රයිට් අපි ඔක බලමුකෝ මේ පොඩි ටෙස්ට් එකක් තියෙන බලමු ඔව් දැන් මම බලන්න මෙතන තියෙනවා අර ප්‍රරෝහණය වන බීජ තියෙන පුතාලා මුම් බීජ හරි ඔය තියෙන අර පැලවේගෙන එනවනේ ඊට පස්සේ අපි මේක කෝවක දාලා කොටා ගන්නවා හරි වතුර දාලා කොටා ගන්නවා අඹර ගන්නවා අපිට උනා ඔක ග්‍රයින් කරලා ගන්නත් පුළුවන් නේද බ්ලෙන්ඩර් එකකට දාලා ග්‍රයින් කරලා ගන්නත් පුළුවන් ඊට පස්සේ අපි මේක රෙදි කෑල්ලකින් පෙරා ගන්නවා ඒ තුල තියෙන ඇමයිලේස් කියන එන්සයිම හරි ආ ඊට පස්සේ අපි එකෙන් සාමාන්‍ය දැන් කාම රුෂ්ණත්වය නේ කාම රුෂ්ණත්වය කියන්නේ සෙන්සිටිවිටි 28යි දැන් ස්ටොප් වොච් එකක් භාවිතා කරනවා මෙයා නම් ෆෝන් එක භාවිතා කරන්නේ නේ අර විනාඩි දෙක මෙෂ කරගෙන තමයි ස්ටොප් වොච් එක භාවිතා කරන්නේ විනාඩි දෙකෙන් දෙකට නේ අපි දාන්නේ දැන් මෙයා අයඩින් ද්‍රාවණය තමයි අර පිඟන් ගඩොල මත තියන්නේ. right?
විනාඩි 2කට පස්සේ දානවා අයිඩින් ද්‍රාවණය. මන්න තද නිල් පැහැට හැරුණා. ඒක એટલે කියන්නේ එතන පිෂ්ඨය තියෙනවා. රයිට්. තද නිල් පැහැට හැරුණා පිෂ්ඨය තියෙනවා. ඊට පස්සේ තවත් විනාඩි 2කට පස්සේ දාලා බලනවා. හැබැයි අර මුලින් තිබුණා වගේ තද නිල් පැහැට හැරිලා නැහැ නේද? ඊට පස්සේ දැම්මට වෙනසක් වෙන්නේ නැහැ. අර වෙනසක් වෙන්නේ නැහැ ඊට පස්සේ දැම්මට. රයිට්. අර බලන්න එතන ඒ එයා ඒ මාක් කරලා තියෙනවා විනාඩි දෙකෙන් දෙකට අරගෙන තව පාරක් බලන්න